අපේ රටේ වක්‍රබදු හිජබදු වගේ හතර ගුණය. අහිංසක දුප්පත් ජනතාවට බද්දගාලා එකතු කර ගන්නවා මහදනපතියම්ම ආණ්ඩුව විසින්ම බදුසාර ලබා දෙමින් නිදහස් කරනවා. මෙවැනි බදු ක්‍රම නිසා වෙන්නේ අවසානයේදී පාරිභෝජනය අඩු වෙලා නිෂ්පාදනය අධෛර්යමත් වෙලා කර්මාන්ත වසදමන සිද්ධ වෙනවා. IMF කිව්වට, ලෝක බැංකුව කිව්වට බදු වැඩි කිරීමෙන් පමණක් මිනිස්සු හූර්ලා කාලා මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න බෑ. විදුලි ගාස්තු මේ මාසේ නොගෙවා සිටින්නට තීරණයක් ගැනීම ජනතාවගේ පැත්තෙන් සාධාරණයි. ආණ්ඩුවට සල්ලි ඕන නම් ඒකට විධිමත් බදු ප්‍රතිපත්තියක් යටතේ කරන්න ඕන. ජනාධිපතිතුමාත් සුමාන දෙකට එක සැරයක් සවාරියක් යනවා. විදේශ ඇමැතිතුමා ඉන්නෙම රට. එයා විදේශ ඇමැති නෙමෙයි, එයා විදේශගත ඇමැති. උඹලා දුක් විඳපල්ලා, අපි සැප විඳිනවා, කරන්න දෙයක් නැහැ. 2048 වෙනකන් ඉවසපන් කියලා තමයි අපිට කියන්නේ. මේ ආණ්ඩුවට තව තියෙන මාස කීපයයි හරියට කරනවා නම් කරපල්ලා. එහෙම නැත්තම් දාලා පළයල්ලා. උඹලා දාලා යන්න සූදානම් නැහැ. හැබැයි දාලා යන තැන දක්වා මේ රටේ මහ ජනතාව පෙළගස්සලා ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනගන තෙක් අපි අරගල අපි දිගටම ගෙනියනවා. විදුලි වැඩි වැද්බද්ද අසාධාරණ. ඉතින් අපට හැමදාම ණය ගන්න වෙයි, බදු ගන්න වෙයි. ඒතරින් යන මේ රටේ සංවර්ධනයක් වෙන්නේ නැහැ. ඉස්සර තෙල් මිල නැගම මහින්ද ගේපිලේ සේරම සයිකල් පදිනවා පෙන්න පෙන්න බලේ. අද තෙල් මිල වැඩි කළාම හැංගෙති කලබලේ. දැන් කෝ අර මහින්දගේ පරණ බයිසිකලේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.